මීට සති කිහිපයකට පෙර මගේ මිතුරන් තිදෙනෙක් මුණ දුන් අද්භූත සිදුවීමක්. මේ විස්තරය ඔයාලත් එක්ක බෙදාගද්දී සත්‍ය නම් සහ පුද්ගලික විස්තර හරියටම කියන්න බෑ. ඔවුන්ගේ පුද්ගලිකත්වයට හානියක් වෙන නිසා. කතාව කියන්න ඕනි නිසා ඉසුරු, ප්‍රදීප්, දනුෂ්ක මිතුන් කියලා මනක් කල් විදි නම් හතරක් යොදා ගන්නවා. මේ තුන්දෙනා පාසල් යන කාලේ ඉඳන් යාළුවෝ. වයස අවුරුදු 26ක් විතර වෙන පෞද්ගලික අංශයේ රැකියා කරන අය. කොරෝනා ප්‍රශ්න උත්සන්න වීගෙන යන කාලේ ඉසුරුට ආරංචි වෙනවා මොවුන්ගේ පාසල් කාලයේ යාළුවෙක් වෙන මිතුන්ගේ තාත්තා හදිසියෙම මිය ගින් කියලා. ආරංචිය ප්‍රදීප්ට සහ ධනුෂ්කට කිව්වට පස්සේ ඒ වගේ දෙයකට නොයාම බැරි නිසා කොරෝනා බිය පැත්තක තියලා මෙයාලා මලගෙදර යන්න තීරණය කරනවා. ප්‍රදීප්ට තියෙනවා ට්‍රේවිල් එකක්. ඉතින් සාමාන්‍යයෙන් ට්‍රේවිල් එකක නම් පැයක විතර ගමනක්. මේ යාළුවෝ තුන්දෙනා හවස 5ට විතර ගෙවල් වලින් පිටත් වෙලා 6 විතර වෙද්දි මලගෙදරට ඇවිත් තියෙනවා. එතන කටයුතු වලට උදව් වෙලා පිටත් වෙන්න හදද්දී වෙලාව 12ට විතර ඇදී. මේ තුන්දෙනා පිටත් වෙන හදද්දී මිතුන් කියලා තියනවා. මේ දැන් යන්න එපා බං. අද මේ නිදාගෙන හෙට උදේම යමල්ලා. නමුත් පසුදින රැකියාව වලට යන්න තියෙන නිසා මේ යාළුවෝ තුන්දෙනා මිතුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙලාවේ මිතුන් තරේම කියලා තියෙනවා. එහෙනම් උඹලා යද්දී පහු කරගෙන ආපු රබර් රත්ත මැදින් යන්න එපා. එතන තුම්මං හන්දියෙන් වම් පැත්තට හරවලා රවුම් පාරෙන් ඵලයන් කියලා. ඒ වෙලාවේ ධනුෂ්ක අහලා තියෙනවා. මචං රබර් රත්ත මැදින් යනට වඩා රවුම් පාර කොච්චර දුරයිද කියලා. මිතුන් කියලා තියෙනවා කිලෝමීටර් 5ක් වගේ දුරයි කියලා. එතරින් එද්දී රවුම් පාරෙන් යන්නම් කියලා ආවට බොරුවට පෙට්‍රල් පුච්චගෙන රවුම් පාරවලින් යන්න ඕනේ නැති නිසාත් එනකොට ආපු පාර නිසාත් ප්‍රදීප් රබර් රත්ත මැදින්ම ඇවිත් තියෙනවා. මේ තුන්දෙනා කියවු විදියට එක මහා මූසල රබර් රත්තක් වත්ත මැද ටිකක් ලොකු අත ඇරලා දාපු මට්ටමේ පෙනුමක් තියෙන බංගලාවක් එහෙම තිබිලා තියෙනවා. වත්ත මැදින් තියෙන පාර කිලෝමීටර් 5ක් වගේ දුරයිලු. පාර පටන් ගන්න තැන ඉඳන් අවසන් වෙන තැන දක්වාම කිසිම මිනිස් වාසයක් නැහැ. මධ්‍යම රාත්‍රියේ මීදුම වැටුණු මිනිස් පුළුටක්වත් නැති වත්ත මැදින් මේ තුන්දෙනා කිසි ගාණක් නැතුව ට්‍රීවිල් එකේ යනවා. තුන්දෙනා මලගෙදරට එද්දී ඇවිල්ලා තියන්නේ ඔය වත්ත මැද්දෙන්ම තමයි. සාමාන්‍ය වේගයෙන් යද්දී විනාඩි 15කින් විතර වත්ත පහු කරන්න පුළුවන්. ප්‍රදීප් ට්‍රීවිල් එක පදවන ගමන් ධනුෂ්ක එක්ක පරණ කාලේ සීන් එක ගැන කයියක් දාගෙන hina වෙවි යනවලු. ඉසුරුමේ දෙන්නගේ කතාවට ඇහුම්කම් දෙන ගමන් පාරත් බලාගෙන ගිහින් තියනවා. ට්‍රීවිල් එකේ හෙඩ් ලයිට් එළියට ඉසුරු දැකලා තියනවා. හරක් පැටියෙක් විතර ලොකු බල්ලෙක් පාර දිගේ ඊළඟ වංගෝ පැත්තට ඇවිදගෙන ගිහින් වංගුවේ නොපෙනී යනවා. ට්‍රීවිල් එකේ වංගුව පහු කරද්දී බල්ලා ඊළඟ වංගුව පහු කරලා නොපෙනී ගිහින් ඊට පස්සේ ආයෙත් පේන්න ඉඳලා නැහැ. ඉසුරුගේ හිත ගැස්සුණාත් යාළුවෝ දෙන්නව බය නොකර මම ටිකක් නිදා ගන්නවා මචං. ගෙදර ගිහින් ඇහැරෝපන් කියලා. වෙලාවත් බලලා එම
ටිකක් ඔළුව තියාගෙන නිදා ගන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට වෙලාව 12:18යි. එහෙම ඔළුව තියාගෙන ඉසුරුට අඩ නිින්දේ වගේ ඉඳලා තියෙන්නේ. දෙන්න කතා කරන දේවල් එහෙමත් විටින් විට ඇහෙනවා නැති වෙනවා වගේලු. ටික වෙලාවකින් අම්මුතු සීතලක් වගේ දැනිලා ඉසුරු නැගිටලා ෆෝන් එක අතට අරන් වෙලාව බලද්දී පාන්දර 12:55යි. ඉසුරු හිතලා තියෙන්නේ දැන් තමන්ගේ නිවස ළඟටම ඇවිත් කියලා. හරියට ඇස්සරලා වටවිට බැලුවට පස්සේ තමයි තරු විසි වෙලා තියෙන්නේ. ප්‍රදීප් සහ දනුෂ්කයා hina වෙවි තාමත් මේ පහු කරන්නේ ඒ මූසල රබර් වත් තමයිලු. ටික වෙලාවක් ඉසුරු සද්ද නොකර මොකක්ද වෙන්නේ කියලා බලන් ඉඳලා එතකොට තමයි තේරිලා තියෙන්නේ අර කලින් දැකපු ලොකු බල්ලා පෙරළු වංගු දෙක නැවත නැවතත් පහු වෙනවා කියන එක. ඊට පස්සේ ඉසුරු ප්‍රදීප්ට ට්‍රීවිල් එක නවත්තන්න කියලා එයා දැකපු දේ සහ මේ විස්තරේ කියලා ෆෝන් එකක පිරිද්දාගෙන තමයි ගෙදරට එනකන් ඇවිත් තියෙන්නේ. ගෙවල් වලට ඇවිත් මිතුන්ට විච්ච දේ නොකිය රබර් වත්ත ගැන හොයලා බලද්දී මහරෑ රබර් වත්ත මැදින් ගිය සමහරු ඔය සිදුවීමට මුහුණ දීලා තියෙනවලු. සමහරු වාසනාවට පණ වේරගෙන ඇවිත් තිබ්බට තවත් අය නාහෙන් කටෙන් සෙම දාගෙන පාරේ මැද වැටිලා ඉඳලා තියෙනවලු. අපි විශ්වාස කළත් නොකළත් දැනුණත් නොදැනුණත් අදෘශ්‍යමාන බලවේග හැම වෙලාවකම අපේ වටේ තියෙනවා. ඔබ නිතර අවේලාවේ ගමන් බිම යනවා නම් පරිස්සමෙන්. Tilly, tilly ball, close your eyes now. Someone